අයිබෝවන් පිරිදුවේ පුතේ හැමෝටම සුභ සන්ධ්‍යාවක් වේවා අයිබෝවන් අයිබෝවන් ගෞරවයෙන් පිළිගන්නවා අයිලෙන්ින් අයිලෙන් හතරවසර ශතපන්තියට අද දවසේ පන්තිය පරිසරයේ පුතේ අපි මේ දවසේ මවුගස කතා කරලා අද දවසේ පරිසරයේ කොටසක් කතා කරන්න අද දවසේ මම හිතුවා ඔයාලත් එක්ක මේ තව හතරවසරේ අමතක වෙච්ච දැන් පහවසරට යන්න කලින් අපිට කාලය තියෙනවා කලබලයක් නැහැ හදිස්සියක් නැහැ කාලය තියෙනවා හතරවසර අමතක වෙච්ච තැන් කීපයක් ගැන ආයෙ කතා කරන්න ඕනි ඔයාගේ මතකය පොඩ්ඩක් අලුත් කරගන්න මතකය පොඩ්ඩක් පහවසරට යද්දි පරිසරයේද ඔව් පරිසරයේ ඔයාලා බලනවානේ විවිධ කර්මාන්ත තියෙනවා මොනවද අපි ඉගෙන ගන්න කර්මාන්ත තීව්‍ර කර්මාන්ත තව ප්‍රසාර ලියනවා වාන්ත ආ තීව්‍ර කර්මාන්ත ගෝවි කර්මාන්ත එහෙම කර්මාන්ත නෑනේ කෘෂි අපි කියන්නේ ඒකට කෘෂි කර්මාන්තය කියලා නේද පුතේ ඊට පස්සේ සම්මල් කෘෂි කර්මාන්ත ඔව් සම්මල් තියෙනවා සම්මල් කර්මාන්ත යකඩ වැඩ කරන්නේ පිහි කැසි වලං කර්මාන්ත ඔව් වලං කර්මාන්තය මම තව එකක් ගන්නම් පැදුරු කර්මාන්ත දැල් කර්මාන්ත පැදුරු කර්මාන්ත හරි මොන මම හයක් වත් අපුතේ දැන් අහන් ඉන්න දැන් අහන් ඉන්න කර්මාන්ත හයක් ගත්තා හරිද මට ඕනි මේවායේ විවිධ උපකරණ භාවිතා කරනවා දීවර කර්මාන්තේ කුසි කර්මාන්තේ වඩු කර්මාන්තේ කම්මා කර්මාන්තේ බෙදරේරු කර්මාන්තේ පතල් කර්මාන්තේ විවිධ උපකරණ භාවිතා කරනවා ඒ ඒ කර්මාන්තේටම ආවේනික වෙච්ච ඒවැය විතරක් පාවිච්චි කරන උපකරණ භාවිතා කරනවා එතකොට මගේ පුතේ ඔයා දීවර කර්මාන්තේ කියලා ලියලා ඒක යටින් උපකරණ පහ දීවර කර්මාන්ත භාවිතාවෙන් උපකරණ පහ වැඩිය නෙවෙයි ගොඩක් දේවල් තියෙනවා පහක් ලියන්න ඊට පස්සේ වඩු කර්මාන්තය කියලා ලියලා වඩු කර්මාන්තයේ භාවිතාවෙන් උපකරණ පහ කියන්න
दीवर कर्मांते वड़ कर्मांते हैं ना दर ओ यार लिया ना दीवर कर्मांते क्या लिया ना मच्छने इधर मच्छने साथ साथ के बोर्ड देगी अरे दें प्रश्न आगे दीवर कर्मांते केला लियला इट पस्से एके बाविता करने उपकरण ओ कर्मांत केला उड़ी लियो गन्ने होने दर ओ मात्र कावा क्लिया करता तमाने आप में खाता करना हो यार अट में पुट्टा माता क्रीमा में से कराने चानुगा मुकदा लिया नेत दे उपकरण आगे अरे मैं ओयाला अनम्यूट करनवा मैं ओया मट म्यूट करनवा मैं म्यूट करनवा ओया मट प्रश्न देनवा चैट එකට දාන්න බැදීව අම්මා එන්න
ඉවරයි මට මැසේජ් කරන්න
ඔය බලන්න දැන් ඉවරද කියලා තාම ලියනවා කට්ටිය. උපකරණ නැත්තානේ. චනුක උපකරණ මොකුත් නැද්ද? අහගන්න අහගන්න අම්මගෙන් අහගන්න මතක් කරන් මතක් කරන්. අපි දෙදිනදා දකින උපකරණ මේ. ආ අපි දන්න දේවල් මේ. මං චූටි වෙලාවක් දෙන්නම් තමයි. පහ පහ ලියන්න. अरे अभी लियमु नेद पुते अभी लियमु मोनवाद पेरियो दीवर कर्मांते भाविता वेन उपकरण आदित्य मोनवाद पेटी भाविता वे नल विसी जल के आदित्य लाभू कैटे ये पत्र के नहीं आना नहीं है इधर पास से पारण आवती है ना मैं खराब के लिए मैं दम हो यार आदित्य तेरे को नहीं मांगा था करने अनिता यार करने पाम आई के तो मगर ये ना आता नहीं है और वो मगर और वो लाभू लाम्पू नादन है आता नहीं है නදුන නදුන් මයික් එක ඔෆ් කරගන්න බැදී. හරිද? බිලීපිත් මාදල ඕට්ටු අංගින මන්නය පිහි විශාල වට්ටි අර මාළු දාගෙන යන එක. සවිරු මයික් ඔන් කරන්න එපා බැදී. හරිද? ඒ වගේම මේ විසිදල බිලීපිත් බිලී කොකු ඊට පස්සේ තව පාවිච්චි කරනවා බැදී අර පරක් ගෙඩිය කියලා ඒ කියන්නේ පැරණි ක්‍රමයක්. හරිද මාළු අල්ලන්න ගත්ත පැරණි ක්‍රමයක්. පරක් ගෙඩිය අතංගුව වාරු උපකරණ රාශියක් ඒකේ භාවිතා වෙනවා. හරි? මතක තියාගන්න. අපි වෙන කෙනෙක්ගෙන් අහමු ඊළඟ එකට නිතුණි. නිතුණි. ආදිත්‍ය මයික් එක ඕෆ් කරගන්න බැදී. නිතුණි ඔව් අඩු කර්මාන්තය මොනවාද පැඩියක් භාවිතා කරන උපකරණ? වඩුවේ. එහෙම.
මෙන්න මේවා වරක් කලේ කියලා උපකරණයක් තියෙනවා. ඇලිස් කටුව. උරුමය නේද? යතු කැටි යතු කැටේ අක්තියද? කැටයත් නියන. ඇයි නියනට අපි ගහන්නේ මොකෙන්ද? අත කොළුව කියලා අපි කියන්නේ. ආ ඉස්කුරුප්පු නියන් අක්තියද? මිටිය. මිටිය අඳු මිටිය. ආ පීර පීරත් පාවිච්චි කරනවා අය. කියත එහෙම මොහත් තියාගන්න. ඒ වගේ උපකරණ. පෙදරේරු කර්මාත් ඒ කියන්නේ අපි කියන්නේ මේෂන් වැඩ කරනවා. මොනවද භාවිතා කරන්නේ? අපි ඒක අහනවා බිනුකගෙන්. ළමය. ළමය එහෙම නෙවෙයි ළමය. මේසන් හැන්ද. ඉස්සෙල්ලා මට කරන්ට් එක ගියා. මේ ඉස්සෙල්ලා ගොඩක් අඩ කළාද? නෑ මට මේක තමයි කරගෙන යන්නේ. සෑ මට්ටම් ලීය. මට්ටම් ලීය. සෑ හතට තමා ලොග්ගුනේ. පොඩ්ඩක් නෑ. සෑ මනිස් ලෑල්ලා. මනිස් ලෑල්ලා. උදේ අපි උපකරණ ගැන කතා කළේ එක එක කර්මාන්තවල මං කිව්වා මේකෙන් මේ එක කර්මාන්තකින් පහ ගන්න ලියන්න කියලා ලියන්න වෙලාව දීලා මේ කතා කරගෙන යන්න. හරිද පැටියෝ? එතකොට පෙදරේරු කර්මාන්තේ උදැල්ල සැල්ලඩය මට්ටම් ලීය සවල කූඩය මේසෙන් හැන්ද මිනිස් ලෑල්ල තාච්චි අර කොන්ක්‍රීට් ගෙනියන නේද බදාම ගෙනියන ලෙවලය ළඹය මට්ටම් ලීය මේවා පාවිච්චි කරනවා පාවිච්චි වෙනවා. ඊළඟ අපේ රටේ ප්‍රධානම කර්මාන්තය මෙන්න මේ කුෂි කර්මාන්තයනේ පැටියෝ. කුෂි කර්මාන්තය මොනවද තියෙන්නේ? අපි ඒක අහමුකෝ. කවිනු. කවිනු නෑ. අමන්දි. උදැල්ල කැත්ත ගොවි පෝරුව නංගුල රේකය. උදැල්ල කැත්ත ච ච කවිනු දැනුයි දග්ගුනේ. එහෙමද පුතේ? හරි මේක අපි වැඩේ කරගෙන යමු එහෙනම්. මෙන්න කුසිකර්මාත උදැල්ල කැත්ත පෝරුව නංගුල ඊට පස්සේ මුල්ලුව අත් මුල්ලුව දෑකැත්ත නේද රේකය මල් බාල්දිය වතුර දාන්න පැලවලට මොනවා පාවිච්චි කරනවා. ඊළඟට තියෙන්නේ කම්මල් කර්මාන්තය. අපි ඒක අහමු. ഘോഷිතකින් කිනිහිර. කිනිහිරය. කිනිහිරය. අඟුරු කෙක්ක. අඟුරු කෙක්ක. අඟුරු කොක්ක. කිනිහිරය. ඊළඟට දැහි අඬුව කියලා එකක් තියෙනවා. දැහි අඬුව. කපන කටුව. කපන කටුව. තව මම මේ විශේෂ ටික ලියන්න. සර් පීර. කිනිහිරය කියන්නේ යකඩ තැලීමට තබා ගන්න ඒක උඩ තියලා තමයි යකඩ තලන්නේ කිනිහිරය උඩ. අඟුරු කොක්ක. අඟුරු කොක්කෙන් තමයි අර පොල් කටු අඟුරු ටික ගන්න අර යකඩ ගැල රත් වෙන සකස් කරගන්න. අතින් අල්ලන්න බෑනේ ඉඳ පිට කරලා. හරිද? ඊට පස්සේ තියෙනවා කපන කටුව. ඒකෙන් තමයි යකඩ කෑලි කපා ගන්න.
ඊට පස්සේ දඬු වඬුව කියලා එකක් තියෙනවා ඒක තමයි කරනකොට අල්ල ගන්න අල්ලගෙන මෙහෙම තදට අල්ලගෙන මෙහෙම ගහන්න දෙහිඬුවේ ඊළඟ මයින්හම මයින්හම කියන්නේ ලිප්පට අවශ්‍ය වාතය ලබලා දෙන්න අදාගත් උපකරණයක් දැන් නම් ගොඩක් දුරට මයින්හමක් භාවිතා වෙන්නේ නැහැ විදුලියෙන් පොඩි ෆෑන් එකක් අරකවලා ලිප්පට උලන් ගහ යවා ගන්න හදලා තියෙනවා හරි කම්මලක් එහෙම තියනවා නම් බලන්න යන්න එතකොට මෙන්න මේ වගේ හරිද මෙන්න මේ වගේ උපකරණ ඒ වගේම විවිධ මිටි වර්ග තියෙනවා මේ තලන්න මේ යකඩ ඒ වගේම කුළු ගෙඩි ඒකත් ගන්න යකඩ තලන්න පාන් තාංගල කියන්නේ නේද ඊළඟට පීර පීර ගන්න අර අපි හදන ආයුධ පිහිය කැත්ත නේද ඒ වගේ මුවහත හදන්න මදින්න මේ පිහිය ಉಪಯೋಗي කරගන්න sorry පීයලු පීර 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 ಉಪಯೋಗي කරගන්නවා ඒ ටික මුවහත් කරගන්න ආයුධ ඔන්න වාගේ දේවල් ටික. ඒ වගේම පතල්. පතල් කර්මාන්තය ගැන අපි හමු රත්නපුරේ කවුද ඉන්නේ? ඔබ බලන්න. රත්නපුර පැත්තේ පතල් තියෙනවා. රත්නපුර පැත්තේ මැනිකා කෝ කවුද? සර් ගෝසිත රත්නපුරේ ඉන්නේ. ගෝසිත රත්නපුරේ කොහෙද වැඩියෝ? ඇහැලිය කොට. ආ එහෙනම් ඉන්නේ මැනික් තියනවා. පතල් කරනවද තාත්තා? නෑ තා හා ඇස නෑ කවුරු හරි පතල් දැකලා තියනවද ඔයා ඔව් සර් මොනවද බලමු එනත් ඒකේ තියෙන උපකරණ කියන්න කුඩේ කුඩේ සර් මුළු මොකද්ද ගැරුම් වට්ටිය ආ ගැරුම් වට්ටිය අත් කුඩේ ඔව් ගැරුම් වට්ටිය මේ ගැරුම් වට්ටියට තමයි දාලා අර මේ මොනවාද අපි ඒ කියන්නේ මේ ඉල්ල අපි ඉල්ලම කියලා කියන්නේ මැණික් තියෙන කොටක් නේ ඒකේ තියෙන කොටහෙන් ඒ ටික අරගෙන අර කුඩේට දාලා මැණික් වෙන් කරන්න අර වැලි ටික හොදලා යවන්න අරකේ තමයි දාලා නේද අතින් කරකවන්න වතුරට දාලා නේද ඊට පස්සේ ගල් කැරට් එක ඉතුරු වෙනවා ඊට පස්සේ ලොකු ගල් ටික අයින් කරලා පොඩියට හදාගෙන අපි ඊට පස්සේ ඒකට කියනවා නාම්බුව ඊට පස්සේ වට්ටිය තියාගෙන අපි ඒක බලනවා ඒක තමයි මැණික් තියෙන්නේ හරි එතකොට ඒකට ගැරම් වට්ටියක් ගන්නවා සෑ උදැල්ල ඔව් උදැල්ල ඉල්ලන් ගොඩ කරන්න ඉල්ලන් කඩන්න අපි ඉන්න යකඩ ඉන්නත් ගන්න අපි ඒකට කියන්නේ ඉල්ලන් පූර යක්කඩය සර් ඔව් යක්කඩය කියලා කියන්නේ අපි අර ඒකට අපි විවිධ වචන භාවිත කරන මේ ඉන්නම් පුර කියන්නේත් ඔකම තමයි ඒක යක්කඩය මොකද යවුල අවුල මොකද දඹරේ ආ දඹරේ ගොඩාක් යන නේද තියෙන්නේ පතල් වල පතල් වල මේ උදැල්ල කිව්වේ මේ සරියගෙන උදැල්ල කියලා. එතනයි. මේ ගොඩාක් යඩනේ තියෙන්නේ. එතකොට ඒව අතින් ගන්න බෑ. එතකොට කූඩ වලට දාලා දබරේ කරක උඩට ගන්නෙ නේද? දබරේ. පතල් වල. හරි. මෙහෙම උපකරණ. තියෙනවා. හරි. ඒ වගේම ගන්නවා ඉල්ලම් වට්ටිය ගැරුම් වට්ටිය ඊපස්සේ දැන් එන්ජින් භාවිතා කරන්නේ වතුර මෝටර ඔව් යවුල දඹරේ ඔව් දඹරේ යවුල මට ඇහෙන්නේ නැහැ ඔයා කියන්නේ යවුල යවුල යවුලෙන් මොකද කරන්න බැරිව මැනිකල් දැකලා තියෙනවා ආ එමේ දීත දැකලා
मेन विविध कर्मांत बाधा उपकरण उपकरण දැන් මේක මකලා අපි තව චුට්ටක් වැඩක් කරමු. යාන තුන වසරේ හිටියාද කියලා අපි දැනගන්න බෑ හතර වසර දෙන්නකොට. ඒවා මතකේ තියෙන්න ඕන. අපි පැලෑඩියා ගස්සල් පාඩමේදී පුතේ කතා කළා ශාක වෙන් කරන්න පුළුවන් කොටස් හතරක්. මතකද? මතකද නිතුනි? ओ मुकद्दर हाँ मितुली मतलब क्या दे कवीन मतलब क्या दे पहले पहले नहीं सुरी सुरी मतलब क्या दे सेवनी मतलब क्या दे मुकद्दर भी ගස්සල්ලා පැලෑටි පාරමේදී මේ ශාක වෙන් කරන්න පුළුවන් ප්‍රධාන කොටස් හතරක් කතා කරා. ඔව්. මට අරක ලියා ගන්න බැරි නිසා ඔකෙන් බලා ගන්න ලිව්වා. හරි. මෙන්න මෙහෙම කතා කරා නේද? වෘක්ෂ කියන්නේ ගස්. ඊට පස්සේ පැලෑටි කුඩා මුල පැලෑටි පැලෑටි ඊට පස්සේ කතා කරලා පඳුරු වැල්සුරු නෑ ඔන්න ඔව් මෙන්න එහෙම කොටස් හතරකට බෙදුවා අපි ආයි තුන වසරේ ඔව් හරි වැල් ලිව්වා පුතේ තුන වසරේ හරි වැල් ලිව්වා මේ ගස් පැලෑටි පඳුරු වැල් හරිද? තුනවසරේ ගා මතකේ තියෙන්න ඕනි. හරිද? එතකොට මෙන්න මෙහෙම කොටස් හතරයි අපි බෙදාගත්තා. තමයි පුතාලා මේ එකකින් 10ක් වෙන ලියන්න පහල. මතකද කියලා මතක් කර කර ගස් 10ක්, පැලෑටි 10ක්, අඳුරු 10ක්, බැල 10ක්. නන්න දේවල්. හරි. දැන් පටන් ගන්න. සර්කල් යන්න ඕනද? ඔව් ඔව්. ගස් වල නම් 10ක්, පැලෑටි වල නම් 10ක්, පඳුරු වල නම් 10ක්, වැල් වල නම් 10ක්. එතකොට අපි මේක ඉවර කරලා ලස්සන සින්දුවක් අහනවා. ආගෙන්ද දන්නවද? අමන්දිගේ. අමන්දි ආයිස අසන සින්දුවක් කියන්න ඕනි වැඩේ ඉවර කරලා හාස क्या नबुते मांगे मैं आर्टिकली अन्न में अटेंट पढ़ा किधा अटेंट किया मांगे दें मैं यात्रा के लिए ने रोल पहाई रोल पहाई में मैं मिल पहाई लिया न पुरवा अन्य कितने गाना हरी पेड़ हरी कमान ने कर लो अन्य अरे मैं ये भी दिए तो मैं लिया पीली बेल බලන්නේ යා හරි හොඳයි. කවුද අස්? අසලියා. යාට චුටි ප්‍රශ්නයක් ආවා සර්ගෙන් අහනවා.
අපිට ප්‍රශ්නයක් ආපුවම් අපි දන්න කෙනෙක්ගෙන් වැඩිහිටියෙක්ගෙන් අහන්න පුරුදු වෙන්න ඕනේ. මම ඔයාලට විනාඩි 10ක් විතර දෙන්නම්. ඔයාලා මියුට් කරනවා. මැසේජ් කරන්න. ප්‍රශ්නයක් තියන අය ඉවර වෙලා මැසේජ් කරන්න. බොරුවට ඉන්න එපා මතක් කර කර ලියන්න පැටියෝ.
තව කට්ටිය ලියනවා ලියන් ලියන් නම් 40ක් ලියන්න තියෙනවානේ अरे दैं मंगीतरा ऐति वेलाव कियला इट सिंधु कान्नत तीयनवानी राइट अपि अहमु तारुषी तारुषी की आनंद को गाज पार कर टिका आंब डांब कोहोंब कोस टेक पोल राबुटान जांबू दोडा नामिना हाय डांब की हुआ कोस की हुआ नील की हुआ नहीं तेरी कमाल लिया ना माँ राबुटान की हुआ चणुग पेलैती
मधुरुताला चतुरांग ने तनुग तनुग मे मट वाड़ क्लियर बेरुना तनुग मट पिटपाली क्लियर अवनोनी असर कलगेला आरचे असन कलियन अरे अरे वन अरे पंदर पंदर अभी मट हेन्ने කාවින්දි ආදිත්‍ය කාවින්දි කියන්නකෝ පඳුරු මොනවාද කියලා කියලා ඇසෙන්නේ ගම්පේ කහ අන්තුරිය මාන සේර කොමාරික උනගස් අක්කපණ කෙසේ කියුවා මහා කිව්වා गायमिनी पैशन अरे पैशन गंभीरिस गंभीरिस आदवारिया वेल पेने हाँ वेल पेने वेल हरविला हरविला कबल और
जीवित अभी सतुन सतुन
सर उदय काल का काल का मैं पिपेन में आने वाला नहीं नहीं काल नहीं है मैं क्या बोलूँ ओरिंग काल का पिपेन है पूर्व में दिया ना को बालन सेपाद सर बोर्ड का पेन है अरे डैम पेन आ बैठियो डैम पेन आ सर हाँ राइट माइक ऑफ कर गाने बैठियो है मोम है අනිත් යාළුවන්ට පේන්නේ නැති වෙනවා ඔයාලා මයික් ඔන් කළාම එකක් මතක් කරගන්න මයික් ඕෆ් කරගන්න බැටිය හැමෝම
හරි සර් හරි සර් හරි සර් හරි එහෙනම් බලමු පුතේ හාල නියමයක් කියලා කියන්නේ මොකද්ද ඔයාලට තේරෙන විදිහට දැන් මොන ආහාරෙ මලක් අපි හිතමුකෝ මට මේ කාලේ ඕනේ ඇහැල මලක් තියෙනවද නැහැ ආලිය ඉවර නැද්ද කමක් නැහැ හැරෙන්නකෝ මේ පැත්තට බෝඩ් එක පැත්තට හරිද මට ඕනේ මේ කාලේ ඇහැල මල ඇසල මල තියෙනවද හොයා ගන්න නැහැ සර් නැහැ මට ඕනේ මේ කාලේ එරබදු මලක් හොයා ගන්න නැහැ සර් අලුත් අවුරුද්දට තිබුණේ පුදු සර් ඔව් මට ඕනේ මොනවාද වෙස්සක් මල මේ මල දැනේ කෝ ඔලේ අඩුපුතන්නේ නෑ ඇයි ආන්නේම එක කාලයකට විතරයි තියෙන්නේ බැරිව මේවා ඒක තමයි කාලේ නියමයක් කියලා කියන්නේ ඕනි ඕනි වෙලාවට ඕනි ඕනි ආ මොකදද දුක්කත්තන අහගෙන හරිද ඕනි හරිද මේ හරි ඕනි ඕනි වෙලාවට ඕනි ඕනි වෙලාවට මේ හත් ගන්න නැහැ මෙන්න මෙහෙම ඕනි ඕනි වෙලාවට නැති වෙනකොට අපි නමක් කියනවා ඩක්කාල අම්මගෙන් අහලා කියන්නේ ඒ කියන්නේ හැම වෙලේම නැති සර් ලුණු විල නෑ කසන නෙමෙන්න නොමැතිව නෑ මම අහන්නේ උත්තරේ හොඳට අහන්න මම අහන්නේ අපිට දෙයක් ලබා ගන්න බැරි කාලයකට නම පාලිකා නම මොනක් නෙමෙයි බැරි මම අහන්නේ අවාරය අන්න හරි අවාරය ආ දෙයක් නැති කාලෙට අපි කියනවා අවාරය කියලා අවාරය ඕනෙම දෙයක යම් දෙයක් කෙරෙන්නේ නැති කාලෙ දැන් ශ්‍රීපාදේ අපි දැන් මොන වාරේ පටන් ගත්තා ශ්‍රීපාදේ නේ අවාරේ අවාරේ කිව්වේ අපි මේ යන්නේ නැති කාලේ ශ්‍රීපාදේ නේද ඒ වගේ අඹ වාරේ කියන්නේ අඹ තියෙනවා රඹුටන් වාරේ කියන්නේ රඹුටන් තියෙනවා හැබැයි රඹුටන් අවාරේ කියන්නේ රඹුටන් නැති කාලේ රඹුටන් නැහැ කියන්නේ රඹුටන් මල් පිපෙන්නේ නැහැ නේ මල් පිපුණම මැස්සෙන ගෙඩියක් හැදෙන්න සාමාන්‍යයෙන් අපි නේද රඹුටන් මල පිපුණාට පස්සේ තමයි ඒක ගෙඩියක් බවට පත් වෙන්නේ එහෙනම් රඹුටන් කියන්නේ ආන්න කාල නියමයක් තියෙනවා ඒක කාලයකට විතරයි හැදෙන්නේ සමහර ඒවා තියෙනවා අවුරුද්දට එකපාරයි හැදෙන්නේ සමහර ඒවා තියෙනවා අවුරුද්දට දෙපාරයි සමහර ඒවා තුන් පාරක් වගේ හැදෙන්නේ හරිද එතකොට බලමු කාල නියමයක් තියෙන මල් මොනවද අඹ පව මොනවද ඒක කජු මල් කජු මල් ඔව් කජු එරබදු එරබදු ඇහැල මල් ඔව් ඇසල තේ සල් මල් බක්මි බක්කිනිය ඔව් බක්මි විනර ඔව් විනර 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 ඔව් ඔනිෂන් ලැබෙසක් මල් බක්මක් ආවෙසක් වෙසක් කාලේ හරි එතකොට මේකත් කියලා ඉන්නකෝ ඉතින් මේ නැති දේවල් තමයි නේද පොල් දැන් මේ වලට දැන් මේ බලන්නකෝ පොල් වලට එහෙම අවාරයක් තිබුණා නම්
පොල්වලට අවාරයක් තිබුණා නම් පොල් ගන්න ගිහිල්ලා අපිට එලෝ පොල් පේනවා නේද? ඇයි මිල ඉහළ යනවනේ අවාරේ. පොල් හැම කාලෙම නැති වෙනවනේ එතකොට කාලයක් නේද? එතකොට නැති කාලෙට මේ බහන්න මිල ගණන් වැඩි. හරිද? ඔය රම්බුතන් එහෙමත් අවාරේට සමහර වෙලාවට ගෙඩිය දෙක හැදෙනවා. එතකොට මේ කාලෙට රම්බුතන් මිල වැඩි. එතකොට පොල් වුවා නැද්ද? කාල නියමයක් තියෙනවද නැද්ද හෙන්දිරික්කා? කියන්නකෝ ඕළු වලට කාල නියමයක් ඕළු මල් වලට කාල නියමයක් තියෙනවද? හරි මට කියන්නකෝ සේපාලිකා මල් වලට කාල නියමයක් තියෙනවද කියලා. ඇට කොළ මල් වලට කාලයකට නෑ. මට කියන්නකෝ කඩු කුල් මල් වලට කඩු කුල් වලට කාල නියමයක් තියෙනවා. ආන්න බෙඩියෝ. කඩුපුල් මලක් බලා ගන්න. හරිද? අඩුපුල් මේ අර පොහට්ටු වගේ තියලා පිපෙන්න ආසන්න තියනවා. අහන් ඉන්න පුරුදු වෙන්නකො පැඩිය මයික් ඔෆ් කරලා. ඩිස්. හරිද? මට දැන් ගිහිල්ලා බලන්න බෑනේ. ඒක මැදම රාත්‍රී 12ට කර පිපෙන්නේ. ඒ වෙලාවට උදේ පාන්දර කඩුපුල් මෙන්න මේ කඩුපුල් මලක් පුපුන මේ දවල් කියලා. එහෙම නෑනේ උදේ වෙනකොට ඒක තර වෙලා. ඕළු මලක් ගන්න. ඕළු මලක් ඔයාලට බලන්න පුළුවන් දැන් ගිහිල්ලා පිපිච්ච ඕළු මල්. ඒ ඒක මල පිපිලා ඊට පස්සේ හවස් වෙනකොට ඇකිල්ලා යනවා මෙහෙම. නේද? සේපාලිකා. සේපාලිකාත් එහෙම රැට ඒක පිපිලා උදේ වෙනකොට මලක් හැලිලා සමහර වෙලාවට. ඊට පස්සේ අපි ගත්තොත් හෙන්දිරික්ක හවස හතරට හෙන්දිරික්ක පිපෙනවා. හවස පිපෙන මලක් විදියට. වැටකුළු හවස වැටකුළු වැලක් දැක්කොත් කහ පාටට පිපිලා වැල් එළේ මල් හවසට. හැබැයි රැට දකින්න නෑ වැටකුළු. ඒක රැට කියන්නේ මේ රැට පිපෙනවා දකින්න බෑ. හරිද? ඒක පිපෙන වෙලාවක් තියෙනවා. හැබැයි දාස්පෙදිය ගහක් ගාවට ගිහිල්ලා බැලුවොත් නේද? ඒකේ පිපිච්ච මලුත් තියෙනවා, පරවෙච්ච මලුත් තියෙනවා, පිපිගෙන එන කැකුළුත් තියෙනවා නේද? සාමාන්‍ය ඒවාත් තියෙන ඕනිම වෙලාවක අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒකට කාල නියමයක් නෑ. පොල් ගහක් බලන්නකෝ. මල් පිපෙන හැම වෙලේම මල් හැදෙන නිසානේ අපිට පොල් ගහේ කුරුම්බක් තියෙනවා, ලපටියවක් තියෙනවා, උදර වේලිච්ච පොල් ගෙඩික් තියෙනවා. ඇයි මල් පිපෙන විදිහටන ගෙඩි ටික හැදීගෙන හැදීගෙන යන? එහෙනම් එහෙම නැද කෙසෙල් ගහ වත්තකට ගිහිල්ලා බලන්න. කෙසෙල් අර ආව මේ ගහෙන් ඇදිච්ච විවාන්තරක් තියෙනවා. සමහර වෙලාවට ඉදිච්ච ඒවාක් තියෙනවා. සමහර වෙලාවට අපි කියන්නේ අන්තනාඹර වෙච්චක් තියෙනවා නේද? එහම
මල් පිපෙන විදිහටනේ ගෙඩිය ගෙඩි يعني හැදීගෙන යන්නේ. එහෙනම් කෙසෙල් වලට කාල නියමයක් පුවක් පුවක් ගහක් දිහා බලන්න ගෙඩි සාමාන්‍ය ගෙඩි හැදෙන පුවක් ගහක් දිහා. ඒකේ පුවක් හොඳට ඉදිලා මේ වැටෙන්න ඕන මෙනිවා තියෙනවා ලපටිවා තියෙනවා නේද? චූටි පුවක් මලක් ආපුවා තියෙනවා. ඒ කියන්නේ එක ගහේ එක තියෙන්නේ ඒවට නිශ්චිත කාලයක් නැහැ හැදෙන්නේ. ඕනිම වෙලාවක හැදි හැදි යනවා. ඒකයි වෙන්නේ. හැබැයි අපිට කඩපුල් ගහක් ගාඩිය පිපිච්ච කඩපුල් මලක් දවල්ට බලන්න පුළුවන්ද? බෑ. එහෙම නේ. ඒ නෑ කියන්නේ අන්න කාල නියමයක් ඒවට තියෙනවා. ඔයා කල්පනා කරන්න. කාල නියමයක් තියනවාද කියලා අහපු ගමන් ඔයා කල්පනා කරන්න. මේක මට ඕනිම වෙලාවක මේ ඕනිම වෙලාවක මේකේ පොහට්ටුව පිපිච්ච මලක් පරවෙච්ච මලක් මේ ගහේ දකින්න පුළුවන් ඕනිම වෙලාවක. හරිද? එහෙම දකින්න දැන් රමුටන් නම් අපි දන්නවනේ ඉතින් කාලයක් නැහැ කියලා මම ගහන්නේ මේ දවසේ මේ මේ චූටි කාල පරාසයක් තුල වෙනස් වෙන ඒ වගේ. හරිද? ඔයා හැම වෙලෙම බලන්න. මට ධූරියන් හැමදාම ගන්න පුළුවන්ද? නැහැ. ධූරියන් තියෙන කාලෙට නේද? මිනිස්සු පිස්සු වගේ හොයන් යනවා ඒක කන්න. ඒ කාලෙට විතරයි තියෙන්නේ. එහෙනම් ඒකෙන් කියවෙන්නේ පුතේ කාල නියමයක් තියෙනවා ඒවට අර කාල නියමයක් නැතිව හැමදාම මේ ගෙඩි හට ගන්නවා කියන්නේ මල් පිපෙනවා කියන එක තමයි. මල් පිපුණාට පස්සේ තමයි ගෙඩියක් හටගන්නේ මල් පිපෙන්නේ නැති සාග ගෙඩි හැදෙන්නේ නැතිව අට්ටික්ක වගේ එකක් දෙකක් හැර අනිත් සියල්ලේම මල් පිපෙනවා මල් පිපිලා ගෙඩියක් හටගන්නවා. වෙළඳ පොලේ හරි ගෙදර හරි කොයි හරි ගෙඩි තියෙනවා කියන්නේ ඒ ගස්වල මල් පිපිලා ගෙඩියක් හැදෙනවා. හරි මල් පිපිලා ගෙඩියක් හැදෙනකොට හැමදාම මේ දේවල් තියෙනවා නම් අන්න ඒකට කාල නියමයක් නැහැ. හැමදාම නැත්තම් අවුරුද්දට එක කාලයක් විතරක් තියෙනවා නම් දවසේ එක වේලාවකට විතරක් එන්න වෙනවා නම් අන්න කාල නියමයක් තියෙනවා. හරි. ඒක චුට්ටක් කල්පනාකාරීව මතක් කරගන්න. හරි. සර්ගේ වෙලාව ඉවරයි බැඩියෝ. සර් වෙලා ක්ලාස් එක නතර කරන්න හදන්නේ. ඔන්න ඔය දේවල් ටික පිළිබඳ හොඳට අවබෝධයෙන් තියාගන්න. අපි බලමු අපිට අලුත් අවුරුද්දේ දහම්බ වෙන්න තියෙන්නේ පරණ අවුරුද්දේද කියලා. ඔයාලත් එක්ක ආයේ නෑ අපි 31 හම් වෙනවා 31st night අපි හම් වෙනවා ලබන සතියේ හරිද ලබන සතියේ හම් වෙනවා එදාට අපි අලුත් අවුරුද්දට සුබපතමු මෙසරණ ටියක් අමාරුයි කිරියෙන් බැනේන් ඉදිරියෙන් ගියා නමුත් අපිට පුංචි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අවුරුද්දක් නේද ඕනෑම දෙයක බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ නේද අපි එහෙම කරමු එහෙනම් මේ ටික චුට්ටක් දුන්න ටික බලා ගන්න මම දුන්නා මේ කාල නියමයක් ගැන කර්මාන්ත ගැන කතා කළා ගස්වැල් පැලෑටි ගැන කතා කළා ඔඩික චුට්ටක් මතකේ තියාගන්න අපි ආයේ වත් එක්ක සඳුදා හම්බෙලා මම හම්බෙන්නේ නැහැ සඳුදා හම්බෙනවා හරිද සඳුදා එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න යාළුවන්ට කතා කරන්න අයිලා ඉන්නේ එකට එන්න හොඳම දේ හොඳම විදියට ඉගෙන ගන්න තියෙන දැන් තුන වසරේ ඉඳලා 11 වසරට යනවා හරි බොහොම ආදරෙන් මතක් කරනවා සියලු දෙනාම එනම් හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම පෙරවන් සරණයි සුබ රාත්‍රියක් වේවා චුටි දුවේ පුතේ දැන් සරණයි ආයි බා මත් මත්